ආයබෝුවන් සුභ මධ්‍යහනක්. ඔබ දතෙක්වන්නේ ස්වාදනූපහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමඟ. ප්‍රථමන් ප්‍රවෘති සිරස්ථාල. විතුලිබලය දෙන්න තෙල්තුග මණ්ඩලේට අවශ්‍ය තරමටම ලැබෙයි. වියලි කාලගුණිය ජල සැපවුමක් අඩාල කරන ලකුණු. පූස්තරයේ ඉක්ම නින්මකන්න. තත්වය භයානක වෙන්න පුළුවන්. ලෞකෙන් අනතුරුවැඇගවී. ජාත්‍යන්තර මූදේදී අත්තර ගොටගත් හෙරෝයින් තොකය ගොඩබමට. මහකන්නේ ආනියක් උනානම් වන්දි දෙන්න පුපියල් මිලියන හතලි ස්දහසක් වෙන් කෙරෙ. අධික්ක හිමපතනින් තුරු කියට දැටි පලපෑ. විදුලිය විසන්ධ කිරීමකින් තොරව අකන්දව පවත්වාගෙනයා හැකි බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ජනාතිපොත්තුමා සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු විදුලි අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය සියලූ පහසුකම් ලබාදුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතර විදුලිය අණ්ඩව ලබාදීම සොඳහා අවශ්‍ය තෙල් තො විදුලි බ බණ්ඩලට ලැබේ ඇති බව විදිලි ල බන්ඩ ඉචිනරු සකේද පවසනවා.ටීන්ඩක් ගත්තා. දදුලිය විශන්ී නොකර දිගටම පවත්තගෙන අනුවකය. ඒම පවත්තගෙනන අවශ්‍යය කටයුතුත් රජය මගින් ඉටුකරන්න කටයුතු කර. ඒ අනුව විදුල් බල මන්ඩ අආශ්‍ය තෙල් ප්‍රමාණය තෙල් සංස්ථාවය ලබාදන්ඩට තෙල් සන්තාවට තෙල් බාගැනීමට අශ්‍ය මුදල් මහ බාන්ඩ ගරෙන් මුදදාහරන්ටත් ති න්දුර. ඊට අමතරව විදුලි බලමණඩලේ රජුවම. යියෝOC සමාගේම විදුලිය ගන්න පුළුවන් ඒ ගන්නත් වල්දන් අපේ අයෝසිී සමාගමතක්කත් සාකච්චා කරන. තෙල් ගන්න එක්ම එ තෙල් ගෙනාම එ තෙල් ගොඩ බාන්න වනිත් කටයුතු කරන්න තෙල් සංස්ථාවට අයිති නල පද්ධති අපිට ලබා දෙන්න. ඒය අනුව ඒෙයිඉද අපි විදුලිය විසන්ධි කරන්නේ නැතු අපි විදිය පවත්තාගෙන යනු. මේ සතති අවසාන ව කොට ගල්ලගුර බලාගාරයේ ඉතුරු තුන් සියත් ක්‍රියත්මක වුණහම තෙල් පාවිච්චිත්ික අඩු කරන්න පුළුවන් ඒවාපිළට ්‍රියයාගන්න පුුවන් පායන කාලේ හම පාවිච්චි කරන්න ති බ අද ැද ලයක් දදිි පාදක් කරන්න නමුත් ඒ ගත් න්ද ීරනත් එක් විදිල කපාදුව පට නත්ත ළුව හ ලාග ට රි ාව න න ද ලාගර ද න්. ද න ගත විදු ලාගරය දීල්න්න ජනය කර පුළල දැවිතෙල දමතරව. මස් ප්‍රතිවලයක් ව ශයෙන් දැනට තාප විදුලි බලාගාරවල තිබ ජන ධරිතාව අඩුවීම ඒත එක් නැතිවෙලා යනවා. ඒ අනුව අද හෙට මේ දවස්කිහිෙයක් ලක් ජ විදු ලාාරය විට විසි නමය තිහවගේ වි යතත්වයට පත්වට කියලාආරංචමාර්ක තියෙන ඒත් එක්කම පවතින විදුලි අරපුදය යම්තයක්තුරට විසිඳමකට පත්වෙනවා. ොරෝනා ආසාධිතයින්ගේ සං්‍යාව දිනෙන් දින ඉහළයාමත් සමඟ ඉදිරියේදී එය අභියෝගාත්මක තත්ත්යක් විය හැකි බව විශේෂක්ඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ ඔොමිකරෝන් ප්‍රේදයේ සම්ප්‍රාප්තවීමත් එක්ක රෝගලක්ෂණ අඩු රෝගීනුත් අතිවිශාල සංඛ්‍යාවක් මේ සමාජයේ ඉන්ඩන තින්න ඉඩකඩ ගැන අපිට දැන් සලකා බලන්ඩ සිද්ධ වෙනවා මේ ආකාරයට දිගින් දිකටම රෝගීන් වැඩිව ොහොත් එක මොතක දී අපිට අියෝගාත්මක තත්ත්වකට මුණ දෙන්න සිද්ධ වෙනවා අන්න ඒත්වයට එන්ඩ ඉඩ නොදී රෝගීන් සංක්‍යාව අවමයට පවත්වාගෙන යන්න නං අපි සෞඛ්‍ය පුරුදු නිසි පරිදි පිළිපැදීම වැදගත් වෙනවා ෙරටින් වාර්තව වන සම්ස්ක කරුණ ආසාධ. ති සංක්‍යාව හයිලක්ෂ දෙදහ සන්සේ හැටතුනා. රහල්ල සහ නිවාසවල එකළුස් දහස්තුන්සේ පනස දෙෙකු තවද රුත් ප්‍රතිකාර ලබනවා, සුවලපුූ සංඛ්‍යාව පලක්ෂ හැත්තහයි දහසකසේ දහතරක්. සමස්ත කරුණා බරණ සං්‍යාව, පහලුස් දහස්තුන්සේ දහතුනක් දක්වා ඉහලග කියයා. මෙ අත්‍ර වයි සෞරුදු දසයයක් දහනාව අත්‍ර පාසල් සිසුන් සඳහා, කොරුණ මර්ධන දෙවන මාත්‍රාව ලපාතීම, අදදිනින් සාර්ථකව සසිදුකරනවා. මකුළුදුව නව ආදර්ශ විද්‍යාලේදී, එන්නත් ලබාතිීමම සසිෙදු කරනු අතර සිුන් උනන්තුුවෙන් එන්නත් ලබාැීමට පැමිණ බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඇන් හද අ ග ැනු රපියල් ිියන තුන්දහ තුන්ේ ධික වටනකමකෙන්යුතු හෙරෝයින්තගේ මෙ වන විට ගඩ පිමට රැගෙනමින් පතින බව නවික හමුතාව පවසලවා සිද්ධිය සම්හන්ඳයෙන් සැකරුවන් දහසේ දෙනෙකු අතටංගට ගැතිෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්්‍ය පූතිසේව සහ පොලිස් මද්‍රවේ නාශික කාරයංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙෙසින් වූ, ජාත්‍යන්තරමමුහෝදේ පසු කියිය ද හත සහ විසිද්ක යනදිනවල විශෂ මෙහෙුමක් සිදු කලා. ්‍ර ලකාක නිකනවකා සමුදර ගැමුර මුහදු නිීක්ෂණ නවකාව, ජාතින්තර මුහදේ සති දෙකක පමණ කාලයක් ආවේක්ෂණය කරමෙනුයි මෙම විශේෂ මෙහුම් සිදුකර ඇත්තේ. එහිද දෙන්ර ට කිලීටර එක්දහස්තුන්සිය හැට හතරක් පමණ දුරකින්, ජාතින්තර මුහදේ යාාත්‍ර කරමින්තිබූ සැකටයුතු දේශය බහදදි නධහිවර යාත්‍රාවක් නිරීක්ෂණයට ලක්වතිබෙනවා. හුදින දිීවර ත්‍රාව තිබ ුපියන් මිියනතුදහස්තුන්සේකට අධක වටිනාකමකින්යුත් හෙරෝයින් මද්‍රාවේ කිලෝග්‍රම් තුන්ියේ තිහෙකට අධික ොගයක් සොයාගත්තා. සූක්ෂම ලෙස උර දහතුනක් තුළ පැකට් තුන්සියෙන් නවයක මෙම හෙරයින් තොගේය අසුරාතිබෙනවා. බහුතින දීවර අත්‍රාවේ සිරි සකරුවන් හයිතරකෝ, ජනවාරි මස දහත් වන දින අත්තඩංකට කැනීමට නවික හමුදාව සමත් වනාා. දුරටත් සිදු කළ සෝොදිසි මෙෙහහිුම් වලද, මද්‍රවේ තුොගේ ගැමුරු මුහුදේ හෝමාරු කර ගොඩබිමට රැගෙනයාමට පැමිණි තවත් සැකරුවන් පස්තෙනෙකු ජනවාරි මස විසි දෙවන දින අතඩංකුවට ගත්තා. මෙම මද්‍රව ජාවාරමේ ගොඩබිම්ජාලයට සහඳ තවත් සකරුවන් පස්තෙනෙකුද පොලිස් මද්‍රව නාශක කාර්යංශයේ විසින් අතඩංකුවට කෙන තිබෙනවා. මෙහි ප්‍රධාන ජවාරම්කර, ඩොබයි රාජයේ සිට මද්‍රව ජාවාරම මෙහෙවා ඇතිබවටයි තහපුරුවී ඇත්තේ. ඒයින් තෝක සැකරුවන් මෙම බහුදින දිවරයාාත්‍රාව නවික හමුදාව මගින් ගොඩ පීමට රැගෙන ඒම මෙවැනි විට සිදු කරනවා. මනුෂ්‍යත්වයෙන් පිරි අනාගත පරපුරක් නිර්මාණය වෙනුවෙන් යහපත් අධ්‍යාපනයක් දරුවන්ට ලබාදියුතු බව ස්වාධනරූපෝහහිනි මාධ්‍යජානයේ සභහපති නිරෝෂන් ප්‍රේමරත්නම හතා පවසනවා බලන් ගොඩ ඉහළ ගලගම විද්‍යාලය පැවැති උත්සවේදේ හතා මෙම අදහස් පළ කලා. බලංකුඩ ඉහළ ගලක විද්‍යාලයේ පුස්ථකාලෙ සඳහා පුත්ලපාතිීම රූණ විශ්වවිතාලයේ කලා සහ කළමන කරන පීට, නිදහස් දෙක දෙදහස්තුන කණ්ඩයමී දායිකත්වෙන් සිතු කෙරුණා. එමණ්ඩායමේ සමාජිකයක් වන ස්වාතරූ පාහිනේ බාධචාලය සභහපති, නිරෝෂන් පෙමරත්ත මහතාගේ ප්‍රධානත්වයී උත්සවය පැවැවුණේ. රහුණෙන් පොතක් ග්‍රාමීය පාසල්තරුවන්ගේ නැනනුවන් දල්වන, රූුණු සරසවි සමාජ සත්කාරයටර්තයේ එම කටේතු උ සංවිතන කරුණා. ඊට සමකාමීව පාසලේ දරුවන්ස හා ක්‍රේටා උපකරණමින්ම සෑම දරුවෙක්කු සන් හම පොත් ඇතුළු උපරණ කටලයක් ලබාතිීමට දපිය වර කරුණා. අධ්‍යාන ලබ මිනිසු දන්නවා අධ්‍යාපන දෙදන වටනාකම අධ්‍යාපන නොලබන මිනිසු දන්නවා එක තිදින අවශ්‍යතාාව මේ විද්‍යලයට පාරදිගේ ඩටය කොට මට මතක්වනේ ගුරගත පොත දේශේ න මතක් වු. තුළ पංච දරුවන්ට ගන්නපු ूෂේෙන්ද මේ පසල තුළ ో රගන්න ති ස लाට පහිතන්නේ බෛද්‍යවරේක් ගණකාධිකාරවරේක් කළමනාකරුවෙ තමයිටක බෘතිය ुසස් කියලා හැයි සහල්ලාට ේතන්නනෑ ාතියට ්‍රතස යන ගොවිිය ඒ ගේ ්‍රේ ක් ో න්නේ. පර සල ෝදක ක් විතියට වැඩ කරන ෙනා මේ සමාජ විශිෂ් ක කියලාපට දැනෙන්නේනෑ. සමහර වෙලාවට මේ දරුව ගොඩ ඇතුලේම ඉන්න පුළුවන් මේ පාසේ නාග විදහල්පතිවරයා රට ළග රජ්‍ය ලක දරගුට න්න ළුවන්. මනිස්සු දියට තියන වස්ථාවන් දෙකක් දරුවන් .ඒ අවස්ථාවක් තමයි මනුෂ්‍යත්්‍යය තවතුරට ජවත් කරව මුගන්නන එක. දෙක මිනිසුන් වෙනුවෙන් මිනිස්සුන් ජීවත් කරවීම සඳහ ට ම ගන්වනෙ. ක ටකම් මුදල් මතන මේලෝක වටනාකම්තයන්නේ මිනිස්සු මිනිස්සු වුවෙන් කරන මනුෂක්තේම. මහකන්නේ වී අස්වැන්නේ යම් හානියක් සිදුව ඇත්නම් වන්දි ලබාදීමට රපියල් ිලියන හතලිස් දහස කටාසන්න මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යය මහින්දා නන්දදාලුත්දගමගේ මහතා ප්‍රකාශකලා. කැබිනට තිරණ දනන්දීමේ මධ්‍යි හමුවේද ඒ මතාත මේ බව ප්‍රකාශ කළේ. වගගේම වීකිලෝවක් අද සිට රපියල් හැත්තෑ පහකට මිලී ගැනීමටත් වී අලවි මණ්ඩලේටයතු කරන බවයි අමාතතිවරයා කියයා සිටේ. රසායනික පොහො ආඩයිනේ හන කිරීමත් එක්කම ගොවීන්ගේ මේ වැඩසරහටයම් විරෝධයක් මතු වනා ගොඩක් වෙලාවට විධ පුද්ගලයන් විශීන් ගොවිීන්ට වැරදි මත දැම්ම මේ කරන්නපයි කියලා. ඒවාගේ ගොවින් දිගින්ක උදගෝෂණ කියයල පාරි අපි දැක් වගා කරන්න අපි කුඹරුවට යන්න කියලා කිවවා. නමුත් රජය සහතිකයක් දුන්නා අපි සමස්ත ගොවි ජනතාවට ඔබ බයනතුුවක් ඔබ වග කරන්න. පි පහරටක දෙනවා ඔබේ නි්ානය මඩුවක් ොත් ඒ සදහ ඩුව වන්දි ගෙනනවයි කියලා. රජේෙරෙහි විශ්වාසේතබූ සමස්ත ගවිජනතාව මහකන්නන්නේේ ලාපොත්තුන හෙක්ටර්ලක් ෂටයි ගවි ජනතාව මේ සියලු අභියෝග හමුවේ හෙක්ටියර් ලක්ෂටම වගාකර. නියම වෙලාවට කන්නේට වග කරපු. ගොවිීන්ට නිෂ්පාදනයක් අඩුවක් අපි දක් කියෙනෑ. ෙේ වෙතත් සමස්ත මහකන්නේ බගා කළ සියලුම ගොවිීන්ට. අපි අනිමාරයෙන් මේ වන්දිය ලබා දෙනවා. ඒ සද මිලියන හතලිස්දා හකටාසන්න මුදලක් රජේවිසියෙන් ගවිෙන් කරනවා. මිී ැනීම සම්බන්ධන් අදහස් පල කළ අමත්්‍යවරයා. අපට බතකයි පස්සුගේ රජ යටතේ ගොීන්ට වීවිකුණ ගන්න බැරුව තිබුණ මොකද වී කිලෝ එක ිලතිබුණන රුපියල් තියි. වෙනකොටත් තිබුණන වීකිලක් රජයේ සහති කමල රුපියල් පනහයි ඒ කැබිනට් මඩලේද වීියලේ මන්ඩනට පෞද්ගල කාංශයත් එක් තරගකාර ලෙස වවිමලදී ගනීම අපට අසර ලබා දුන්න යනවාුවත් අද සිට වියලේ මඩලය වීකිලෝයක රුපියල් හැත්තබහටමිලදගන් බේ රුපියල් හත්තප පහට වී ගත කියලා පාරිබෝගිකයන් කලබල වීතුන ප සහල්මල වැඩි කරන්න කටයතු කරන්නේනෑ. මෙ අතර වෙළඳපොලේ පවතිනය සල් මික නැට සබන්ධී අප විමසි වක්කලා. ටකටුවතුක වෙලඳතුලේ සහල්ිල කරන්වල අඩුවක් දක්නට ලබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. වෙලතුපුොලේ සහල්ිල ඉහලයාමත් සමක සහල් පරිපෝජනයද අඩුවී ඇති පවටයි සහල් නිෂ්පාදකින් පවසන්නේ. රජය සහල් ආනයිනට පියවරගනීම හා මහකන්නේ අසරු නෙලීම මෙවන් විට ආරභ වී ඇතිහෙන් සහල්මිල පහලකොස් ඇතිබවයි ව්‍යාපාරිකින් හා පාරිභෝගකින් පවසන්නේ. රතාෑන් අි සාමාන්‍ය එකසිේ ධාත්‍රයි ාලර දිය සුදු ගැපලියීමම දාමානන්නේ එකසි දායයිකසිේ දවාය යෝ ගන්න. එඇ රටහල් සෑ නැවිල්ල තිනවානේ එද රටහල් ඔක්කොමුදට අඩුවෙල දිනවා ලංකාහල් තමතා බොඩ මිට තියෙන්නේ ොඩ වී දහළොත් වී කැපුණනට පසකත් අඩුවේ කියලා අපි හිතනවා අපි රටසුදු එකසිය දොලයි විකුණන්නේ එකසිේ ොයි දායයි ලංකා සුදුඒේ පනස්පයි හැටයියන්නේ ෙල රට මයියන්නේ ට ගට සබයම එක විස්ස ද ක ට ර ග ටයකට. ට යිති ලකාවහඩ කැමති පිට හ්ඩ කැමති නෑ නට ලංකාව හහා ඩු ර නට පශන අඩල තින පට අර්සේ හල් අඩුවල තියෙනවා. එනට මේ ලෝකල් හල්නම් කියද කියල දන පොඩ වැඩ මිල තමතිය. ඒක තිසරට දන් ගොයිතම අත් වන්න කරනවාන තකට අඩුවන අඩුවට හෙත්ව යෙනවා මේ අතර එලවලු හා විිත්තර මිල සම්පතිය අප කළ විම සීමකද තාාවර වූයේ ඒවාහහි මිලත ඉපර පැවිති ිල කණන්වලට වඩා පහල අග්‍යගන්න හ අපවයි. ුලුහ මධ්‍ය පරිමණ ක මාන්ත කලාපස්ථාන ගතකිරීම සහ නව ව්‍යවසායකයින් සඳහා ව්‍යාපර සංවර්ධනය වෙන වෙන් ආයෝච නවස්තා ලබාතිේ ව්‍යාපෘතියට කැිට අනුමැති හිම වන. ැිට තරන දැනම්ද මාධ්‍ය හමුවේදේ මාත්‍ය දල සහ පෙරම මහතා ේිබදාද හස් පල කළලා. අමත්‍ය මහිදානන්ද අලුත්කමගේ මහතාද මෙම මධ්‍ය හමුවට එක්වනා. ඉඩම් අක්කර පහත් පහළුවත් අතර ප්‍රමාණයේ ඉඩම් අඳුනාගෙන ඒ ඉඩම්මල, කcala පhalaත් තිස් පහත් අතර ප්‍රමාණයක් ගොඩ නගීීම තමයි කුඩා පරිමාණ කර්මාන්ත ්‍යපෘතියේ එවගේ මක්කර පහලවොත් විසි පහත් අතර මන ඉඩම් කොටසක. කර්මාත්ශයාලා තිස්පහක් පනහක් පමණ ආරම්භ කරන්නට මේ අනුව යෝජනා කරතින එක මධ්‍යම පරිමාණ කර්මාන්ත පුරවිදිහයට. එනිසා ඒයේ ජනල්පතු අපපදෙස් තුන්නා ප්‍රදේශය සම්බන්ධි කරන කමිටු ිස්ට්‍රික් සබන්ධි කරන කමිටුත් මේ සම්බන්ධයෙන් හවල් කරගෙන මේ ව්‍යාපෘතිය මේ වසර තුළලදදි මූලික අධර ප්‍රාත්ම කරනට යනුව ජාතික කමිටු අක් සහ හැම දිිස්ට්‍රික්කටම අදාල ිස්ට්‍රික්් මෙහහිුම් කමිටුුවක් සකස්කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ඒයේ කැබිණට බන්ඩලෙවිසින් ඒකමතිකව ලබාදුන්නා. ඔබට ගයක් රට හෙටක් නිවස වැඩසටහනයටතඒ ලාතින ආධාර මුදල් වැඩිකිරීමට කැබිණට අනුමැතිය හිමි වනා. ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වවැටස් තහන මෙතෙක්. ලැබුණු ආධාර මුදල දෙදස් බිස්සවර්ෂයේදී ලක්ෂ හයක මුදලක් තමයි. ඉතාම අහිංසක නිවසක් අහිමි පුරසයන්ට ලැබුණේ මුදල ටපය පනස්දාාසින් වැඩි කල්ලා මේ වසරේ සිට. ඒ ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන්න. අවශ්‍ය අනුමැතිය ලබා දුන්න. වතුවංශයේ සෞඛ්‍යා එතන පලත් සෞඛ්‍ය බලධාරින් වෙත පවරාදීම සම්හඳව කැබිණට අනුමැතිය හිමි වූ බව අමාතේ මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කලා. ොඩක් පෙලවට වතුකරේ දරුවන්ට බිහිෙත් ගන්නනෑ ලෙඩක් හැදුනම මොත් කරගන්න කමයක් නෑ එනිසා මේ වතුකරේ රෝහල් රජයට පවරකෙනන සංවර්ධනය කරනෙන බඩස සහ පතුකර ක් ල්ිමත මන ේිඳ ආධනමක හිදර ජක්ෂ ාදපත්තුම පසුගේ කාලෙ මේ වතුකරේ පෝහල් ගණනාවක් රජයට පවර ගත්තා. ොා ජ විසින් වතුරේ ෝහල් රජයට පවාා තිට වවා ම ඒ කැිනට න්ඩලේ වතුරේ රහල් ප්‍රමාණය රජයට පවාාගැනීමට අනුුවති ලබාදුන්න උදල් ැමතිතුමා පස්සුගේ කාල පටිසඳහ වතුකරේ දමයි ජනතාවට සහනධාරය දුන්න ඒවගේම වතුකරේ ජනතාවගේ මේ රෝහල් පරගෙන වතුකරේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවේ මේකත් සුවිශේෂිත ීදවා විශේෂ අවස්ථාව. ලංකාවාසී ජනතාවට ආශිර්වාද පතා ආරක්ෂක අමාත්‍යංශයේ සංවිධාන කර, ජයපිරිත් සජයනාව හෙට සවස හයට පැවැත්වීමට කටයුතුය දාාති වෙනවා. බන්ඩාරණයක සම්බන්ද්‍රශාලා පරිශ්්‍රය පැවැත්වෙන මෙම පින්කමට ස්වාධින් රපුහනි සේවෝසයේ නිවසේ සිට සහභාගීමට ඔබට අවස්ථාවදාවනවා එ සම්බධෙන් ස්වාදී රූපපුහනිී හත්වෙනි පැ වැඩ සහනයේදී මෙලෙස අදහස් පලවනා. කරු ජනාධපත්තුවා මේ රටනත් ජනතාවටත් සෙත්පතා මේ කරදර නැතිවෙන්න බලාපොරොත්තුවෙන් තමයි අපිට උපදෙස් දුන්නේ අපහු අපි ජය පිරිද්දේශනාව පටන් ගම්මු කියලා. සෞඛ්‍යය උපදෙස්වලට අනුව තමයි අපි මේ වැඩසහන් ලෑස්ති කළ තියෙන අපි මේසරේ අඩු කරලා තියෙනවා ස්වාමීන් වන්සේලා දහසකට පමණක් සීමාවෙන විදිර. සෞඛ්‍ය නීතිරීතිවලට අනුව විශාල ජනකායක් රැස්කිරීමට පුළුවන්කමක් නෑ අපි සීමමා කරලා තියෙනවා නමුත් සුළු කොටසකට මාජනතාවට සහභාග වන්න අපි අවස්ථාව සලසර දෙවා බණ්ඩාරණයක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රය අවුට ප්‍රදේශය ඉන්න උපස්ස උපාසිකාවන්ට මේ සඳහා සහභාග වන්න අවස්ථාව ලබාදනෙ කියලා ජනතිපයත්තුම අපිට උපදේශ ලබාදික යෙන ජයි පිරිත් ස්ජායන පරිත්ත ධර්මදශාවන් වල තියෙන හානු භහාවේ අප දුර පැහදිලි කරූ. මෙවර අප පිරිදේශනාවත් තේමාව වෙන්නේ චෞභාග්‍යමත් නවර්ශයකට ත්‍රවිදරත්ය ආශුරවාදකයනක. ොට ඒ සඳහ තමයි පිරිදේශනාව සිද්ධ කරන්නේ. හත් පසින්ම ආරක්ෂාවරක කරන්නේ සැලසනිසා තමයි පිරිතට එ එම නම භාවිතා කරන්නේ කියනෙ තමයි බෞද්ධ. පාල්්‍යයාගත නිර්වචනයේ. විසාලා මහනුඩ ඇත්වච්ච තුන්බිය වෙලාේදි. බුදුජාණන් වහන්සේ අහන්ද හමුදුුවන්ට උගන්නලා. අතනූත්‍ර දේශාව දේශනා කරන්නට අනුදැනදාලා තුන්බිය දුකරගන්නට එහරහා පුළුවන්ච බව ශාස තිහාසය ඇතුලේ සඳහන් වෙන. අපි මේ වෙලාවෙදි. අපේ රටේ ඇති වෙලාතියන බරපතල රෝගී තත්වන් ඒවගේ ජතාව යියමය ඇැතිවලාතයන ගැනු තියෙනවන ඒසිල්ලම නැති වෙලා සවභහගමත් රටක් බව පත් කරගන්නට මේ පරිත්‍රාණ දේශනාව පවිච්චි කරන්න පුළුවන් කියෙ එක සදහා භක්තියකින් ගෞරුවින් යුක්තව කරනවම් එකයි තාමත් වැදගත්. දුල්ල වේවැස ප්‍රදේශයේ තේවත්තා කසලින් කාන්තා මල සිරුරක් හමුවති බෙනවා මේ ඇතුළ පුවත්කිහිෙපයක් දැන්. පනස් අට හෙරදි කාතාවකගේ මලසිුරුරයි මිලෙ සහමමුීතිබෙන්නේ. ඇව අතොරේක ලක්කර ඇති බවට පොලිසිය සැ පල කරනවා. ුගගේ සි තුවන රැකාවට පටලගස් ඇ අදාල කාන්තාව සේවට වාර්තා නොකිීම හෙතුවින් ඒ සම්න්ධයෙන් ස්වාබැලීමේදී ඇගේ නිවස ආසන්නේේ තේවත්ක්ඇසල කැෑබද ස්ථානක තිබ මලතිතුරුල හමෝතිබෙනවා සිදධිය සබන්ධය ඳදල්ල පොලසි ක්ෂ රනවා. තනමල් විවෙලගල්කුට කන්ද රක්ෂිත ප්‍රදේශ, නීති විෝධී ආකාරයෙන් පත්තුවාගෙනනගිය කන්සාාවගාවන් පහක් පටලීමට, පොලිස් විශෂකාය බලකාය සමත්තු වනා. ෂ කාර ල හ ර හ ලබන තු තුරකට අනුව. විශෂකාර ලකා ോන කමර අශ සයෝගේ දැතවයි හෙම ්‍රත්ම කර. ම කෙර දැන් පත්ගේහපයක් ලෝ. choix ල වාච මේ හැටතුන් වෙන මහසහ ැස්වීම කොළඹ පත්වනා. ඊට ප්‍රාන ආරධලසෙක් වූ සි සංධ बැकවවා සිකායක්ෂचෙන් මහai. ලකාී තුर्කිතා पनी රකි , से ෝग මහත්මිය විශේෂ ාධලෙස මෙමවාව チェックක් ව. ලka වා ම සහපති නදික බද්ිාල මහතා තුළු සමාචෙන් මෙ අවස්ථාවチェックක් වना. ේදන්ේ වැඩසටහනක් වෛ්‍යසායනයක් සහ ඇස්කන්නාඩි ප්‍රධන කිරීමේ පින්කමක් පපිලියාන සුනත්‍රාදේී පුරා රජමහා විහරස්ථානයේදී පවත්වවා. විහාරධීපති පූජ බැල්ලම් පිටිය සුමන දම ස්වමන් වහන්සේගේ ජනවතතිය වෙන වෙනුව මෙම වැඩසටහන සංවිධන කරතිබනේ.දැන් ක්‍රඩා පෝතක්. දේ රජපක්ෂ අන්තර්රාතන එල්ලේ තරග බලාාව තුන් වනදිනටත් අම්පාරසනරත් සෝමරත්න ක්‍රඩංගනයේදේ අද පැවැත්වෙන පා. අත ම රජ පක්ෂමහතාක පද ම ්‍ර ලංකා එල්ල මල යි තරකාව වලී සං විදහන කරන්නන්නේ ෙන රත් සෝමරත්න ක්‍රඩාන්කනේද සහ එච්ච ීර සිංහ ක ්‍රඩන් නෙද අ තර්ග පැත්වීමට න ීම තයි. ජෙෂ් ර්ග වට තර්ග සහ ඉඩම්ගොඩ කිරීමේ සංස්ථාව සහ රත් න පපුරන්ඩයිම පලම වට ර් ෙක් න ෙහිදී තියවු රගයක් පැති අතර පපිලම සමචය ක්‍රහනල බාකත්තා. ේෂ් ං චේ තර්ග නවයක් අද පැවත්වීමට නීමතයි. සමගෙන් වාද රූ හ මධ්‍ය න ප්‍රහන ෘති ප්‍රකාශ මතකින් මාව පත් වෙනවා. බ සුප .